ලෝකයේ බොහෝ රටවලට නව වසර උදාවන්නේ ජනවාරි පළමුවෙනිදාටය. නමුත් හින්දි බැතිමතුන්ට නව වසර උදාවන්නේ තයි පොංගල් උත්සවය සමගිනි. තයි පොංගල් උත්සවය වැදගත් ආගමික උත්සවයක් මෙන්ම සංස්කෘතික උත්සවයක්ද වේ. තයි පොංගල් උත්සවය හිරු දෙවියන් පිදීම උදෙසා පැවැත්වෙන්නේකි. මේ තයි පොංගල් උත්සවය ගැනයි. දමිළ බසින් තයි යන ජනවාරි මාසයයි. පොංගල් නම් ශාස්ත්‍රීයත්වයයි. හින්දු විශ්වාසය අනුව ජනවාරි මාසයේ සෞභාග්‍යයෙන් පිරි මාසයකි. ශාස්ත්‍රීය වූ මාසයේ පැවැත්වෙන්නේ තයි පොංගල් උත්සවයයි. මෙහි ඇති තවත් සුවිශේෂත්වයක් වන්නේ හින්දුන්ට නව වසර උදාවන්නේද මේ මාසයේදී වීමයි. ගොවිතැන සඳහා උපකාර කළ අය සඳහා කෘතගුණ සැලකීම තයි පොංගල් උත්සවයේ ප්‍රධාන අරමුණකි. එය අතීතයේ පටන් පැවතෙන සිරිතකි. ඈත අතීතයේ පටන් ලෝකවාසී බහුතරයක් දෙනා කෘෂිකර්මාන්තයේ ප්‍රධාන ජීවනෝපාය කරගත්තාහ. සබා දහමට අනුගතව කටයුතු කළ පැරණියෝ ගොවිතැනට උපකාර කළ අය දේවත්වේලා සැලකූහ. හින්දුහුද දිව්‍ය ශාස්ත්‍රීය කර ගැනීමට උපකාර කළ අයට මහත් හරසරෙන් බුහුමන් දක්වති. කෘෂිකර්මාන්තයේදී හිරු දෙවියන්ට ලැබෙන්නේ ප්‍රමුඛ ස්ථානයකි. ඒ නිසා තයි පොංගල් උත්සවයේදීද හිරු දෙවියන් පිදීම ප්‍රධාන වේ. හින්දුහු තයි පොංගල් උත්සවයේ සැමරීම සඳහා සූදානම් වන්නේ දෙසැම්බර් මාසයේ පටන්මය. හුණු පිරියම් කොට ගොඹ මැටිගා ගෙවල් දොරවල් පිරිසිදු කිරීම, අලුත් ඇඳුම් පැළඳුම් සකස් කර ගැනීම කලින්ම සිදුවේ. තයි පොංගල් දා හිමිදිරියේ අවදිවන බැතිමත්හු තල තෙල් හා කහ සිරුරේ ආලේප කොට ස්නානය කරති. හිරු නැග එන්නට පළමුව ගෙමිදුලේ ස්ථානයක වර්ණ ගැන්වූ සහල් පිටිවලින් කෝලම් රටා සිදු කරති. එම කෝලම් රටා අතර හිරු, ත්‍රිශූලය, කිරිකලය ආදිය වේ. ඉන් පසුව කිරි උතුරවා කිරිබත් පිස ආගමික වතාවත් ඉටුකොට සතුටු වෙති. දින තුනක් පුරාවට තයි පොංගල්, කන්ති පොංගල් හා මාට්ටු පොංගල් යන නම් වලින් උත්සව තුනක් පැවැත්වීම විශේෂත්වයකි. පොංගල් කිරිපත පිසීම තයි පොංගල් දා සිදු කරන ප්‍රධාන චාරිත්‍රයකි. ඉර උදාවට පෙර කිරි උතුරවන අතර කිරි උතුරා යන මොහොතේ පළමු හිරු කිරණ පොළවට වැටීම සුබ ලකුණක්සේ සැලකේ. මින් හිරු දෙවියන්ගේ ආශිර්වාදය නොවැඩුව ලැබෙන බවට විශ්වාස කෙරේ. ඉන්පසුව පොංගල් සෝරු හෙවත් පොංගල් කිරිබත පිසුණු ලබයි. පොංගල් කිරිබත සකසන්නේ නැවුම් මුට්ටියකය. උදෑසන අවදිව නා පිරිසිදු වූ ගෘහණිය නැවුම් මුට්ටියක වතුර හා කිරි එක්කොට නිප තබනු ලබයි. කිරි උතුරන විට ඊට අලුත් අස්වැන්නෙන් ලබාගත් සහල් එක් කරයි. සහල් එක් කරන විට පොංගලෝ පොංගල් යයි හඬ නගා භාණ්ඩයද වාදනය කරයි. කිරිබත පිසීමෙන් පසුව ඊට වියලි මිදි, කජු, හකුරු ආදිය මිශ්‍ර කොට රස ගන්වයි. මෙසේ සකසාගත් කිරිබත කෙසෙල් කොළ තුනකට බෙදා දෙවියන්ට පූජා කිරීම සිදුවේ. ඉන් පසුව පවුලේ සියලු දෙනා එක්ව හිරුට මුහුණලා හිඳ කිරිබත් අනුභව කරති. පළමු දිනේ තයි පොංගල් දිනේ වන අතර ඊට පසුව යෙදෙන දිනය හඳුන්වන්නේ කන්ති පොංගල් දිනය නමිනි. දුප්පත් පෝසත් භේදයකින් තොරව එදිනද උත්සවාකාරයෙන් සමරති. එකිනෙකාට ආශිර්වාද කරගනිති. සතුටු සාමිචියේ යෙදිති. නෑගමන් යති. අන්‍යාගමිකයන්ට පවා සංග්‍රහ කිරීම සිරිතකි. මාට්ටු පොංගල් තෙවනි දිනය හෙවත් අවසාන දිනයයි. දමිළ බසින් මාට්ටු නමින් හඳුන්වන්නේ ගවයායි. හින්දුහු ගවයා දේවත්වේලා සලකන අතර මෙදින ප්‍රමුඛස්ථානයක් ලැබෙන්නේ ගවයාටය. මෙදින ගවයාගෙන් කිසිදු වැඩක් නොගෙන ගවයා නහවා පිරිසිදු කොට සුවඳ දුම් අල්ලා මල් මාලා පළඳවා අලංකාර කරති. එපමණක් නොව ගවලෙන පවා පිරිසිදු කොට එහිද රටා ඇඳ සරසයි. ඔබ සැමට සුබ තයි පොංගල් දිනයක් වේවා.